make a special fried rice egg. හොඳයි අය ෂර්මනෝයි චරිතෝයි කලින්ම ඇවිල්ලා අද සින්දුව කිම්ම වැඩසටහන පටන් ගත්තා. ඉතින් ඒකයි අපි මුලින්ම කිව්වේ අද වැඩසටහන වෙනද වගේ නෙමෙයි රසවත් වැඩසටහනක් කියලා. ඉතින් අපි අද මතක් කරා අද අපිත් සමග සම්බන්ධ වෙන්නේ ලංකාවේ ජනප්‍රිය දක්ෂ සුපවේදීන් දෙදෙනෙක් ඩොන් ෂර්මන්, ඒ වගේම විශේෂයෙන්ම අලුත් පරපුර නියෝජනය කරමින් අපිත් සමග සම්බන්ධ වෙනවා. විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ එවුම් පිහුම් කලාව ප්‍රේක්ෂකයන් වෙතට සමීප කරපු දක්ෂ සුපවේදියෙක් විදිහට හඳුනන්න පුළුවන් චරිත, එහෙමත් නැත්නම් වයිල්ඩ් කුක් බුක්. ඉතින් අද සාකච්ඡාව අපි කරන්නේ ඩොන් ෂර්මන් සහ චරිත් සමගින්. අයිබෝවන් සුබදැස. අයිබෝවන් වෙනක අයිබෝවන්. බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි ඉඳගෙනම කතා බහ පටන් ගමු. අයිබෝවන් දීප්ති. අයිබෝවන්. අයිබෝවන්. හොඳයි ෂර්මන්, මුලින්ම කතා කරන්නේ ෂර්මන් සමග. දැන් ඔබ මේ ඕස්ට්‍රේලියාව වල ඉඳන් තමයි ආවේ ලංකාවට. ඕස්ට්‍රේලියාව වල මොනවද කරේ? ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක වැඩ කරා කුක් විත් ඩොන් වැඩසටහන නේද? ඔව්. ඉතින් ඔය අහපු ප්‍රශ්නෙට පූරිකාවක් කියනනම් එහෙම මේ ගේට්ටුවෙන් ඇතුළේලා ITN එකට එනකොටම අර ගෙදරින ෆීලිං එකක් ආවා. මොකද මේකට නිතරම ආපු කාලයක් තිබුණා සහ මේ වැඩසටහන් නිෂ්පාදනය කරපු අපේ සුභාෂිණ හිමමහලා මහත්මිය එක්ක බොහොම සමීප හිතපතාවයක් තියෙනවා. එතුමේ තමයි කුකිටොන් වැඩසටහන නිෂ්පාදනය කරේ ස්වාධීන රූපවාහිනී වෙනුවෙන්. ඉතින් ඔයා අහුවා වගේ කොහොමද ඒ දවස්වල ජීවිතේ, දැන් ඔස්ට්‍රේලියාවේ ජීවිතේ කියන එක? ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා දැනට අවුරුදු 10ක් විතර වෙනවා. ඉතින් එහේ දැනට මම සුපවේදී පුහුණුකරුවෙකු, එහෙමත් නැත්නම් ට්‍රේනර් ඇන් ඇසෙසර් කියන තනතුරේ පාඨශාලා කීපයක සිසු සිසුවියන්ට සුපශාස්ත්‍රය උගන්වමින් ඉන්නවා. ඉතින් කුකරි අමතක වෙලා නැහැ, ඒවත් එක්ක තමයි ජීවත් වෙන්නේ.